රජෙක් වුණාම අඩුපාඩු තිබිය යුතුමයි. අඩුපාඩු නැති රජෙක් ඉන්න පුළුවන්ද? අඩුපාඩු නැති පුද්ගලයෝ ඔය රජකෙටයයිද? නෑ අම්මතාව. තේරුම් ගන්න ලෑමක් අවබෝධයි. උඹලා ගාව අඩුපාඩු නැද්ද? මං අහන්න එච්චරයි. උඹලා දැන් අනුන්ගේ අඩු හොයන එක උන්නේ. ආ පාලකින්ගේ අඩු හොයන උන්නේ. උඹලගේ අඩුපාඩු නැද්ද? එහෙනම් ඉතින් එහා ඉතින් මං කියන්න දෙයක් ඕනක්ද? උඹලට ඇඟිලි දික් කරන්න කාටද? උන් වැරදි කියන්නේ. UMP එක මහින්දට බයිනවා. මහින්දගේ පැත්තේ උන් UMP උන්ට බයිනවා. UMP මොනව කරන්න කියත් වැරදි තමයි. නේද? ඔය දෙකටලා නැති කල්ලා තෝනි අපතේ අර නපුන්දක JP මරන පෙන්නන්න බැරි මේ රට කොයි විදිහටවත් යන්න දෙන්නේ නැති එකම පාක්ෂික සමාපතේ JP එක. උඹලට පේන්නේ නැහැ මෙවුවා. නමුත් කොයි හරි ආණ්ඩුවක් යන්න එනවා කිය බලක මොනවා හරි දෙයක් කරලා ලස්සන්ට මුන් තමයි කඩන්නේ. මේ ජාත්‍යන්තර ගාන්ට අල්ලලා තියෙන අපේ ඔය JP කියන එක. නමුත් අපි අභාගී ඉතරලා මෙයා පේන්නේ නැහැ. මුන් කෑ ගහනවා තමයි උන්ට ලැබෙන දේ නැති වෙනකොට. නැතුව මේ උඹලා ගැන හිතලා එකෙක්වත් කෑ ගහනවද? පිටුද බං හිතපල්ලා. මේ මිනිතු ගැන හිතන එකෙක් ඉන්නවා නම් දේශපාලනේ තුල අද මේ ලෙඩ්ඩු ඉන්න බෑ අම්මේ තාත්තේ. මම බය නැතුව කියනවා මේ මිනිතු ගැන හිතන කාට එනම් මේ මිනිතු ගැන පේන්න ඕන. ලෙඩ වෙන හැටි පේන්න ඕන. ඇයි ලෙඩ වෙන්නේ? මොනවා හින්දාද මේ මිනිතු දුකින් ජීවිත වලට යන්නේ අයියේ? ඇයි එහෙම වෙන්නේ? ඒවා මෙතනට පේන්න ඕන. ඇයි ඒවන්නේ බලන්නේ? මුන් ඒව බලන්නේ නෑ. මුන් බලන්නේ මොනවද? ඡන්දෙකද ඡන්දෙ ගණ්ඩාක් බලයට එන්න බලනවා. බලයට ආවට පස්සේ ඒ කාලේ තුල බලේ රඳා ගන්න බලනවා. ඊට පස්සේ ඉදිරිමැති වෙනදී බලේ ගණ්ඩාත් විතරයි මුන්ගේ ඔළුව දුවන්නේ අම්මේ. ඒ අර මේ මව් පොළොවේ මිනිතු ගැනත් මව් පොළොව ගැනත් හිත යනවා නම් අද මේ දේ මෙහෙම වෙන්න බෑ. එහෙනම් මකරා වුන් මිස සමස්ත සියලු දේශපාලුව සියලු දෙනාම මං ඊයේ දී දානවා අම්මේ තාත්තේ මකර බවට. මම දකින්න දේ මම කියන්නේ. උඹලත් පුළුවන් නම් ওই මකරු දැක පියව්. මකරාව දැක්කොත් මේ මහානායකලා දෙන්න බුදි. ඔය දෙන්නට පුළුවන් අම්මේ තාත්තේ මේ රට ගොඩ නගන්න. ලස්සනට දේශපාලුවට ඕන විදිහට මේක යන්න නොදී අගන්නේ දෙන්න නැගිට්ටොත් නැගිටලා මේක හඬ නගලා මහදයන් නෙමේ බෞද්ධ පරිසරයෙන් ගොඩ නැගිච්ච රටක් නෙමේද මං අපේ මව් පොළොව? පෝෂණය වුණ රටක් නෙමේද? එතකොට බැරි ඇයි එහෙනම් මේ මේ කන්නේ දෙන්න නැගිට්ටොත් මේ බෞද්ධ ඔය හරහා එකතු වෙන්නේ නැද්ද? ඇයි රට හදන්නේ නැබ? රටේ මිනිස්සු වෙනුවෙන්. එතකොට මිනිස්සු එන්නේ නැද්ද? එතකොට බලය අල්ල ගන්න බැයිද අනේ දෙන්නට? අරගෙන දේශපාලුව වැඩ කරන්න ඕන මේ විදියට කියලා හදන්න බැයිද අලුත් ක්‍රමයක්? මේ රටේ සුද්දාගේ පුක ලැබ කණ එක තමයි තාම තියෙන්නේ. සුද්දාගේ පුකෙන් එන ඕජස ලැබ කකා අම්මේ තාත්තේ අපිට යන්න වෙලා තියෙන්නේ. කවදාකවත් පුළුවන් වෙයිද ඉතින් අපිට සුද්දා අභිභවා යන්න? පුළුවන් වෙයිද බං? සුද්දාගේ ගෝ වලින් පෝෂණය වෙන ජාතියකට නිවට දෙන්න පුළුවන්ද සුද්දා අභිභවා යන්න? පුළුවන්ද බං? එහෙනම් ඒ එවන් වට පිටාව මේ මව් පොළුවේ හැදෙයිද කවදාකවත්? හැදෙන්නේ නැහැ අම්මේ තාත්තේ. එහෙනම් මොකද්ද වෙන්නේ හැමදාම? විනාශය විතරයි නෙමේද? අන්න ඒක. එතකොට මේ විනාශයේ ප්‍රධානම කොටස් කරවෝ දේශපාලුව මකර නෙමේ. මකර බවට බකුර ටික හදපු නිර්මාණය කරේ මේ අපි. ඈ අපි ඔය වෙනස් කරන්න හදනවද? නෑනේ අපි බලන්නේ UMP ආණ්ඩුවක් නම් පෙරමුණ ආණ්ඩුවක් ගන්න හදනවා. පෙරමුණ ආණ්ඩුවක් නම් UMP උන් ටික එකතුලා ඒ ආණ්ඩුවක් ගන්න බලනවා. ඕක නෙමේ දාද වත්මන් තාත්තේ? ඉතින් විනාශයේ මිස යහපතක් වෙයිද? කවදාක්වත් නෑ අම්මේ තාත්තේ. හඬන් නගලා වෙම අවදි වුණත් මේ මව් පොළොවම අවදි වෙලා මේ වෙලාව හොඳ වට පිටාව මේ මව් පොළොවේ නිර්මාණය වෙලා තියෙනවා. මහා නායකලාට පුළුවන් අම්මේ තාත්තේ ලස්සන්ට මේ රට හදන්න. ඈ ඔය දෙන්න නැගිට්ටොත් මේ මිනිස්සු අවදි වෙනවා මයි නියතයි ඒක. හැංගුණ සිංහලයාගේ ගතිය මතුවෙනවා මයි. ඒක වළක්වන්න තුන් ලෝකෙ කෙනෙක් නෑ. දෙයියන්ටත් බෑ අම්මේ තාත්තේ. මාගේ දැක්ම හාමුදුරු දෙන්න එකතු රටට වින කටින්ද එකතු වුණා නේ බා? වින ගෙනාවනේ කොහොම හරි තිබ්බට වඩා විනයකට ගෙනාවනේ රට නේද? නමුත් උන් අද වීරයෝ. රටට වින කරපු හැම එකම අද වීරයෝ නෙමේද? මේවදාසව ගත්තොත් මහා වීරේ. යකෝ 60,000ක් විතර මැරුවා නේ බා මේ රටේ. ඈ මොළම හිතපල්ලකෝ. යුද්ධ නිර්මාණය වෙනකොට ප්‍රභාකරන් එනකොට මේ හමුදාවක් ඉඳගෙන පොලිසියක් ඉඳගෙන ඇයි බැරි වුණේ නවත් මේ මරන් නැති කරන්න එක? එතකොට කාගේද ඌමනාවකට නිර්මාණය වුණාද කියලා උඹට හිතා ගන්න බැයිද? හිතන්නේ නැන්නේ බං අපේ අපත නිවට හිත පියා හිතුවොත් මේවා පේනවා. එහෙනම් හිත පියා මේක දේශපාලුව එවක හිටපු දේශපාලුවන්ගේ අවශ්‍යතා මත තමයි ප්‍රභාකරන් නිර්මාණය වුණේ. ඒක උඹලට පේන්නේ නැහැ අම්මේ මට පේනවා. නැත්තම් බං නැති වෙන්නේ මුලින්ම අයින් කරලා නැති කරලා දාන්න තිබ්බනේ බං.
එතකොට ඇයි ඒක නොඋනේ? අන්න ඒක තමයි තේරුම් ගනින්න. මොකද එකපාරට මේ සමස්ත මේ දෙමළ ජනයාවම එකතු කරගෙන මේ වැඩේ කරාද? නෑනේ. මුලින් එන්නේ හතර දෙනයි එකතු වෙන්නේ. හතර දෙනා එක ටික කාලයක් දුවලා තමයි 10කට විතර එන්නේ. 10න් පස්සේ තමයි ඊටත් වැඩි වෙන්නේ. එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන්ද බං? එතකොට දෙයක් හිතපල්ලා මෙතන තියෙනව නේද හැංගුණ දෙයක්? ඔය පියව හැංගුණ දෙයක්. JUP එකයි UMP එකයි එකතු වෙලා ගැහුවා ලස්සන ගේමක් රටේ මිනිසුන්ට. උන්ට පාලන බලය ගෙනියන්න රටේ මිනිසු අමුවේ මරලා දානවා. නමුත් අපේ ජාතියට දැන් ඒකත් මතකද බං? ඒකත් මතකද? මිනිසු මරන්න ගොඩනැගිච්ච මානසිකත්වයක් තියෙන මනසෙන් හැපි පුජ්‍යලු අදටත් ඉන්නකොට දේශපාලනය තුල මේ රටේ මිනිසු වෙනුවෙන් යහපතකට හිතයිද? නෑනේ බරගෙන ඔළුව තියෙන්නේ. ඒක උන්ට ඕන මේ රට විනාශ වෙන්න. විනාශ වෙන්න වෙන්න තමයි උන්ට ආත්ම තෘප්තිය තියෙන්නේ. රට හදන්න හදන්න මිනිසුන්ට යහපත උදා කරන්න ආත්ම තෘප්තිය ලැබෙන්නේ උන් ඔතන නෑ. තේරුම් ගනිල්ලම් මේ තාත්තේ. යමක් අවබෝධයෙන් දැකපල මම මේ කියන්නේ උඹලා කියයි මං දේශපාලනට යනවා කියලා මං කවදාකවත් ඔපේ ඡන්ද හිඟා කණ්ඩේන එකෙක් නෙමේ. මට ඕන දෙයක් අවශ්‍ය නම් හිතන්න විතරයි අවශ්‍ය. බය නැතුව නොබියෝ කියන්නේ එකයි මං ওই දේශපාලනයට එන්නේ නෑ. මට ඇති පළක් නෑ. මම ආවොත් වෙන දේ දන්න හින්දා තමයි මං එන්නේ නැත්තේ. මට අවශ්‍ය නෑ මේ වකවානුව මට අවශ්‍ය නෑ. යමක් අවබෝධයෙන් දැකපියව. හරි තේරුම් ගනින් ලම්මේ තාත්තයාම දේශපාලුව මේ රට හදනකම් බලන් ඉන්න එපා. හැදියල්ලා උඹලා ඉතරලා උඹලා හැදෙන්න පුළුවන් බා. මේ දුක නිකම්ම නැති කරගත්ත මගේ ගැරන්ටිය මම දෙනවා මාස 3යි උඹලට. මාස 3න් උඹලට යහපත උදා නොවුනොත් මට කතා කරපල්ලා. ඕන විදිහට කතා කරපල්ලා. අනුන්ට පේන්න යන ගමන නවත්තපල්ලා ඉතරලාම.